මේ ආණ්ඩුවේ ජනාධිපතිවරයා දියුරුන් දෙන්න කලින් ඉන්දියා මහ කොමසාරිස් අවිල්ලා පළවත්ත කාර්යාලයේ සුබපතනෝ සැක නැද්ද අපි යෝජනා කරා ඉදා එක්සිට් IMF IMF එකෙන් එළියට යන ක්‍රියාමාර්ගය ණය වලින් එළියට යන ක්‍රියාමාර්ගය අපි යෝජනා කරා ජනාධිපතිවරණේදී ජනතාවගේ ප්‍රතිපත්තිය ගෙනල්ලා හැබැයි දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා අපි හිතනවා ජනතාවගේ වෙනසට අපි ජනතාවගේ වෙනස පිළිගන්න ගමන් මෙන්න මේ අවධානම අපි මතු කරන්න ඕන විදේශපාලන කරන ව්‍යාපාරය අපිට මහා ජනාධිපතිවරණේදී එක්සිට් IMF කිව්වනම් අදත් අපි කියනවා අපේ යෝජනාව එක්සිට් IMF තමයි හේතුව මොකද්ද අධ්‍යාපනයේ විකුණණයකට සෞඛ්‍ය විකුණණයකට එතනින් එහාට ගිහිල්ලා ලයිට් බිල වැඩි වෙච්ච එකට තෙල් මිල වැඩි වෙච්ච එකට බස් ගාස්තු වැඩි කරපු එකට මේ සියල්ලට වග කියන්න ඕන ආයතනේ තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට දුන්න ණයක් ඒ ණය වලින් අවුරුද්දකට ලංකාවට තෙල් ටිකවත් ගේන්න බෑ ඩොලර් බිලියන 2.9යි දුන්නේ ලංකාවට තෙල් ටික ගේන්න විතරක් කරන ඩොලර් බිලියන 4ක් දැන් මේගොල්ලෝ පහුගිය කාලේ කිව්වා IMF එක නැතුව මොකුත් කරන්න බෑ අපි අහන්නේ ඔකෙන් මොකද්ද කරන්න පුළුවා අධ්‍යාපනය විකුණනවා නම් මෙච්චර කාලයක් තිබ්බ අර්බුදයට වග කියන්න ඕන සෞඛ්‍ය පද්ධතිය විකුණලා ඒක විනාශ කරනවා නම් මේ අර්බුදයට වග කියන්න ඕන IMF එක කොහොමද අපිට උත්තර දෙන්නේ එහෙනම් අපිට ප්‍රශ්නයක් තියෙනවා මේ ජනාධිපතිවරයා අතුරු ආණ්ඩුව IMF එකත් එක්ක යනවා කියලා කලින් කිව්වා අපි ඒ වෙලාවෙත් කිව්වා ඔය ජනතාවට පයින් ගහන්න හදන්නේ කියලා අපි අදත් ඒ අවධානම් මතු කරනවා මොන ආණ්ඩුව තිබුණත් ජනතාවගේ අයිතීන් කොල්ලකන අපි ආපහු ණය උගුල ගිහිර කරන කොන්දේසි නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ගේන්න අපිට ඒකට එකඟ වෙන්න බෑ අපිට ඒකට එකඟ වෙලා හිට ගන්න බෑ මේ ආණ්ඩුවේ ජනාධිපතිවරයා දියුරුන් දෙන්න කලින් ඉන්දියා මහ කොමසාරිස් අවිල්ලා පළවත්ත කාර්යාලයේ සුබපතනෝ සැක නැද්ද චන්දට කලින් ආවා ඉන්දියාවේ ආරක්ෂක ලේකම් ආරක්ෂක උපදේශක අජිත් ද්වාල් අපි අහනවා සැකයක් නැද්ද අන්න ඉන්දියාවේ විදේශ කටයුතු ඇමතියාව පළවෙනි රාජ්‍ය තාන්ත්‍රික සංචාරයේ විදියට ලංකාවට කඩාගෙන බිඳගෙන දුවගෙන ඇවිල්ලා ජනාධිපති අගමැති අනම්මනම් කට්ටිය හම්බෙලා ගියා අපි අහන්නේ සැකයක් නැද්ද අස්සම් කරන්න හිටිය ගිවිසුන් 10 තමයි රනිල් වික්‍රමසිංහලත් එක්ක ලංකාවේ ස්වාධිපත්‍යයට ස්වෛරීත්වයට ලංකාවේ ආර්ථිකයට අත තියෙන ගිවිසුන් ලංකාවේ ත්‍රිකුණාමල ඉඩම් ටික කොල්ලකන ගිවිසුන් එහෙනම් අපි අහන්නේ ප්‍රශ්නයක් එන්නේ නැද්ද අපි කියනවා ජනතාවට අපි කියනවා වෙනසක් වෙනුවෙන් මාලිමාවට ඡන්දේ දීපු ජනතාවට ඔබ පත් කරපු ආණ්ඩුව ආරක්ෂා කරන්න ඕන නම් ජනතා බලය මෙන්න මේ වගේන අවදියෙන් ඉන්න ඕන ජාත්‍යන්තර තරඟ වලට යද්දී ඔලිම්පික් කමිටුව ඒක තමයි ඒ අදාළ කටයුතු කරන්නේ ප්‍රධාන සංගමයට හැරුණු කොටගෙන ඉතින් ඒ සම්බන්ධව ක්‍රීඩකයන්ට විශේෂයෙන්ම දුප්පත් ඒ කියන්නේ නැති ඒ කියන්නේ ගොඩක් පිටිසර බලාත්වල ක්‍රීඩකීන්ව පුහුණු සංජීත වලට ගෙනල්ලා පාසලෙන් එන දරුවන්ව මල්ල ක්‍රීඩා ආයතනය මගින් විශේෂත්ව පුහුණුවක් ලබලා දීලා ඒ ක්‍රීඩා තරඟ වලට යොමු කරලා ශ්‍රී ලංකාවට රන් පදක්කම් ලබා දෙනවා මවුනමින් රටට වැඩ ඇති නිවි